රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් හරි දෙය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මිහින්තලා පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවතට ආරක්ෂක රාජ්‍යමති ප්‍රමිත පාර්ලිමේන්තුවට දන්වයි. උදැල්ලටත් වැට් උදැල්ල. ප්‍රථමයෙන් දේශීය පුවත්. Verity Research Ayatane, IMF Meter, November Masaturu, Prakashita Patkaruna. November Masaman Bitter, Avasan Kalyatuatibu, Kapakirim Berlin, Siyatha Hatatunak, Avasan Karati Babu, IMF Meter, Penwadeva. Sri Lanka Kriatmaka, IMF, Vinivit Bahavi, Ilea Maklesai, Verity Research Prakashakarane. Verity Research Ayatane, IMF Meter, November Masaturu, other Prakashita Patkarati Benva. November Masavan Vita, Avasan Kalyutuatibu, Kapakirim Valin, Siyatha Hatatunak, Avasan Karati Bavai, IMF Meter, Penwadene. Verity Research Nikutkale, Mati Nivedanata Anubu. IMF meter in November Masaturu Vultanu, Dedahus Visi Hatur Ive Yatate, Adarka Varta Kipiak, Prasiti Patkirimat Samaka, Sri Lanka Ve, Danata Kriatmaka, Antar Chotika, Muldi Aramudale Vedasatane, Vini Vidabave, Ikaluko Sati Bavai, Messi Prasiti Patkarati, Adarka Vartavalin, Min Peru Avastavala, Nodani Yai Vargakaratibu, Kapakirim Haika Pragati again, Turuturu Labiti Benava, Eva in Pahak, then Itukar Atta Yaida, Ek Kapakirima, Enam Badu Adayam Ilake, Sapura Ganime Kapavima, Itukar Nathe Yaida, IMF. Mif meter in Devata Varka Kurati Benava Banda Varka, Anu Hatakata, Alutin Vet Vadin Baba Pavaswata, Mesanka Pansi Kata Vadivimata Ida Etai, Parliament to Mantri, Achare Harsha the Silva Pavasanava Ganapur Nativa, Parliament to Kaltabuada, Andupakshi, Bohoya, Bojana Kare City Babai, Mantri Varia Vedurata Prakashakale. මේස් පනත සම්මත කරගන්න ආණ්ඩුවට බැරි වුණා ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 20ක් මේ විවාදයට ආණ්ඩුව පැත්තෙන් සම්බන්ධ කරෝ ගන්න රංජිත් සේමලපිටියේ ඇමතිවරයා උදේ පාන්දරම මේක අර වහෙන්වරෝ භාෂාවෙන් තමයි කිව්වේ ඕනවටද වැඩබදු ගහන්නේ ඒත් ඒගොල්ලෝ කියනවා ඒක ඕගොල්ලෝ ගිහිල්ලා මාස්ටර් ෆයිල් එක ඒකේ තියෙනවා HS කෝඩ්ම තියෙනවා 8000කට කිට් වෙන ඒත් ඒකේ HS කෝඩ් එකක 1000 සංඛ්‍යාත ලයිස්තුවක් තියෙනවා කලින් තිබිච්ච ලයිස්තුවයි ඊළඟ තියෙන 1000 සංඛ්‍යාත ලයිස්තුව එකයි සංසන්දනය කරලා හොයා ගන්නලු මොනවටද වැට් එක වදින්නේ කියලා ඉතින් ඒක පුදුම කතාවක්නේ දැන් ගොවි මහත්තයා ගත්තොත් ගොවි මහත්තයාගේ ඩීසල් එකටයි පොහොර ටිකටයි ට්‍රැක්ටර් එකටයි මේ සියලු දේට වැට් එක ගහනවා අමුඩටත් වදිනවා ලෝකලි ප්‍රොඩියුස්ඩ් ඇන්ඩ් සෝල් ලෝකලි නා එතකොට එහෙම වුණාම කෝස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවනේ මිනිස්සුන්ට කොලේ වහලා හරි වහින් වරෝ භාෂාවෙන් මේක කරන්න එපා කොලේ වහලා වැට් ගහන්න ගිහිල්ලා තමයි අන්තිමට ඒගොල්ලොන්ට කඩේ වහගෙන අත ගෙදර යන්න සිද්ධ වුණේ භෝජනාගාරයට ගියාම එතන හිටියා 25ක් 30ක් ආණ්ඩු පක්ෂය කැම කණ්ඩ ඇවිල්ලා ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව තුලම මේ වැට් එක පිළිබඳව බරපතල විරෝධයක් තියෙනවද කියන එක ඍජු බදු එවිය යුතු විශාල බිලියන පතියෝ ඉද්දි රටේ සමස්ත ජනතාව මත මේ විදිහට බදු පැනවීම සාධාරණ නෑ ප්‍රවාහනය කියලා ඒකට වැට් එකක් වදින තින් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න වෙනවා රෝහලකට ගියාම හැම යන්ත්‍ර උපකරණයක්ම ඔක්කොම වැට් ගහනවා රෝහලට ගියාම ඩිස්පෙන්සරි එකෙන් ගෙවුවාම ගාන උඩට යනවා මේ රජයේ කලමනාකාරීත්වයේ අන්තිමයි එකතු නොකරලපු බදු තියෙනවා බිලියන 531ක් විතර තියෙනවා බිලියන 100ක් විතර එකපාරින් එකතු කරගන්න පුළුවන් ඒක කරලත් නැහැ ඒක ඒගොල්ලන්ට සම්මත කරගන්න ඕන නම් කුළු විවාදයක් තියෙන්න ඕනේ ඒක ගැන පමණක් අපි එකඟ වෙන්නේ නැහැ මේකම රින්ගලා නිකන් පාස් කරලා දාන්න වැට්ටකින් ජනතාව මත පටවන්න ගිය බර එක් දිනකට හෝ කල් දමා ගැනීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මෙලෙස වැට් වැඩි කිරීමට සිදුවේ පොදු ජන පෙරමුණේ අකාර්යක්ෂම රාජ්‍යපාලනය නිසා බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළා. අපිට පුළුවන්කම ලැබුණා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ඒ වගේම විපක්ෂයට සම්බන්ධ සියලුම විපක්ෂ කණ්ඩායම් හැම දෙනාම එකතු කරගෙන
සාමූහික ක්‍රියාදාමයක් තුල වර්තමාන රජය රටේ ජනතාවගේ කරපිට අසීමිත බදු බරක් පටවන්නට දරපු උත්සාහය අද දිනේ හෝ අපිට යම් කිසි ක්‍රමවේදයන් තුල රජයට කල් දමන්නට පත් වෙන තත්වයට ගෙනෙන්නට අපිට මේ ජයග්‍රහණය මේ රටේ ජනතාව වෙනුවෙන් අපිට දිනා ගන්නට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අපි දකිනවා මේ රජය අසීමිත බදු බරක් මේ රටේ ජනතාවගේ කරපිට පටවන තත්වයකට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම මේ රජයට බැරි වෙලා තිබෙනවා IMF agreement එකේ සඳහන් වෙන ආකාරයට අර extended fund facility එක විස්තීර්ණ ණය පහසුකමේ දෙවෙනි වාරිකේවත් ලබා ගන්න. මේ සියල්ලක්ම නිර්මාණය වුණේ මේ වැට් එක වැඩි කිරීමත් සිද්ධ වුණේ මේ බදු බර වැඩි කිරීමත් සිද්ධ වුණේ වෙන මොනවත් නිසා නෙවෙයි. පොදු ජන එක්සත් පෙරමුණ රජය විශේෂයෙන්ම රට බංකොලොත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරපු නිසා බදු ආදායම පමණක් නොවේයි මේ රටේ ජාතික ආදායම් ලබා ගැනීමට තියෙන එකම ක්‍රියාමාර්ගය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් බොහොම පැහැදිලිව රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට චෝදනා ලබ සිටින මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්‍රාල්, ආටිගල, PB ජයසුන්දර යනාදී නිලධාරීන් ඇතුළු මේ අය සතු දේපල මේ රටේ ජනතාවට බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක තමයි ඇත්ත වශයෙන්ම සිදුවිය යුතු දේ. මෙහින්තලා පොදබිමේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටියේ සියලුම හමුදා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ඉවත් කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රවිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. මෙහින්තලා නායක හිමියන් සහ හමුදාව අතර හොඳ හිත පළදු වී ඇති බවයි යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රවී හේරත් පවසන්නේ. මෙහින්තලා රජමහ විහාරාධිපති හිමියන් පවසන්නේ සැක සහිත හමුදා සමාජිකයින් දෙදෙනෙකු ගැන කතා කළා මිස තමා හමුදාවට කිසිදු අපහාසයක් කළේ නැති බවයි. තමන් වහන්සේව ඝාතනය කිරීමේ උත්සාහයක් ඇති බව මිහින්තලා රජමා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කළා. ඊට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව පසුගියදා ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග සැකකටයුතු පුද්ගලිකු පිළිබඳව විමර්ශනය කළ බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පැවසුවේ මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට යොදා ඇති යුද හමුදා, නාවික හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සමාජිකයින් 252 දෙනෙකු ඉවත් කරගන්නා බවයි. මිහින්තලේ පුදබිමේ මේ වෙන විට නාවික හමුදාවේ නිලධාරියෙක් ඇතුළුව 103 දෙනෙක් ඉන්නවා. හමුදාවේ 48 දෙනෙක් ඉන්නවා. සිවිල් ආරක්ෂක බලකායේ 100ක් ඉන්නවා. සියල්ල 252ක් මිහින්තලා පුදබිමේ නොයෙකුත් වැඩ කටයුතු කරනවා. ඒ අතර දෙදෙනෙකු සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් කරා විපක්ෂ නායකතුමත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. මෙම දෙදෙනා ඔක්තෝබර් 7 වෙනිදාන් පස්සේ රට තුල ආවේක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන් ආගමික ස්ථාන සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ඒ වගේම ආවේක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් යොදවලා තියෙනවා. සිවිල් ඇඳුමෙන් පන්සලකට හමුදා නිලධාරියෙක්ට යන්න බෑ කියලා අපි දැනගත්තේ පෙරේදා තමයි. මේ කටයුත්තට සම්බන්ධුනේ හුදෙක් ආරක්ෂාව වෙනුවෙන්. දැන් අපි තීන්දුවක් ගත්තා. උන්වහන්සේගේ ජීවිතයට චද්දනයක් තියෙන බව උන්වහන්සේ කියනවනම් හමුදාව පන්සල තුල තිබීම නිසා අපි මේ 252ම අද දවසේ විඩ්‍රෝ කරගන්න අපිට සිද්ධ වෙනවා ගරු කථානායකතුමනි. මේ වගේ තීන්දුවක් ගැනීම ගැන ඇත්ත වශයෙන්ම අපේ බලවත් අප්‍රසාදය පළ කර සිටිනවා. මිහින්තලේ නායක හාමුදුරුවෝගේ අනුදැනුම නැතුව හඳුනා නොගත් පුද්ගලින් දෙපළක් දෙන්නෙක් මෙහෙම සැරිසරන වෙයි කියලා අල්ලලා තියෙන කවුරුත් නෙවෙයි, පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් අල්ලලා තියෙන්නේ. එහෙම වුණයි කියලා 250ක් විඩ්‍රෝ කරනවා කියන එක මොන වැරදි කතාවක්ද? මොන අමනෝජ කතාවක්ද? ගහන්න වඳින මිනිහයි, වඳින්න වඳින්න ගහන මිනිහයි දෙන්නම මෝඩයෝ කියනවා ගරු කථානායකතුමනි. එහෙම කතාවක් තියෙනවා. මේකෙදි හමුදාවටත් තියෙනවා ආත්ම ගරුත්වයක්. මේ 250ට අමතරව පොලිසියත් දීලා තියෙනවා. මේ රාජකාරියට අමතරව අනෙකුත් වැඩක් මෙතන කරනවා. පන්සල අතුගාන වැඩේ ඉඳලා මේ සියලුම කටයුතු කරන්නේ මේ නිලධාරී ටික එකතු වෙලා. අපිට වෙන මොන චෝදනාව කරත් කමක් නැහැ. හැබැයි ඝාතනය කරන්න ආව කිව්වම ගරු කථානායකතුමනි, අපි මෙච්චර දෙයක් මෙතන කරද්දී ඒක සම්පූර්ණ වැරදි. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ආණ්ඩුවත් එක්ක බේරගන්න.
ඒකට හමුදාව ගාව ගන්න එපා කියන එකයි මගේ මූලික ඉල්ලීම. මම හොඳ විසඳුමක් දෙන්නම්. මිහින්තලේ නායක ස්වාමින්වන් වහන්සේව ඔබතුමාගේ චේම්බර් එකට වඩම්මලා නායක ස්වාමින්වන් වහන්සේගෙන්ම අහන්ඳ මේ නිලධාරීන් දෙන්නව කොයි ආකාරයටද අල්ලගත්තේ කියන කාරණාව. මොනම හේතුවකටවත් මේ රට දැය බේරගත්ත ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ පහළ දමන්නට නිින්දා කරන්නට අපහාස කරන්නට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රවි හේරද්ද අදහස් පළ කළා. මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා යුද හමුදාව සහ අනෙකුත් හමුදා අතර හා මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතර ඇති විශ්වාසය යම් ප්‍රමාණයකට පළුදු වී ඇති බැවින් හා සහසම්බන්ධයද යම් ප්‍රමාණයකට පළුදු වී ඇති බැවින් ශ්‍රී ලංකා යුද හමුදා බටපිරිස්වල සහ අනෙකුත් හමුදාවන් බටපිරිස්වල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අද දින සිට ඔවුන් එම රාජකාරීවරින් මුදවාලීමට නියමිත අතර මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛකරගත් ත්‍රිවිධ හමුදාවේම 200කට වඩා වැඩි බටපිරිසක් අවුරුදු ගණනාවක සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේ විවිධ සංවර්ධන කටයුතු ඉදිකිරීම් කටයුතු සඳහා යොදා තිබුණ බව තවදුරටත් සියලුම දෙනාගේ දැනගැනීමට සඳහන් කිරීමට කැමැති. මෙම බටපිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්ෂාව සඳහාම ඉවත් කරගන්නා බවද තවදුරටත් දැනුම් දීමට කැමැති. මිහින්තල රජමහා විහාරාධිපති හිමියන්ට අද පසුවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. මේ සිද්ධිය සමස්ත ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සිවිල් ආරක්ෂක බලකායටවත් නෙවෙයි මම මේ චෝදනාව කරේ. මම මේ චෝදනාව කරේ මේ බටයෝ දෙන්නා කාගේ අනුමැතියෙන්ද මෙතෙන්ට එව්වේ? එව්වේ සාගල රත්නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ මහින්ද රාජපක්ෂ සමාගම සහ ආණ්ඩුව කැබිනට් එක තමයි මේ නිලධාරීන් දෙන්න එව්වේ. මෙහෙම බඹරට ගල් ගැහුවා වගේ සිද්ධ වුණාම ඕන් හමුදාවේ නිලධාරීන් මෙතෙන්ට කඩාගෙන බිඳගෙන ආවා. මම තමයි මේකේ විහාරාධිපති. රටේ කවුරු ආවත් මට දැනුම් දීලා එන්නේ. දැන් හමුදාවේ මේ වැඩබිමේ මෙච්චරක් ඉන්නවා කියලා මෙතන පොලිසියට ලියලා තියෙනවා. මේ දෙන්නා ගැන මේ දෙන්නා ඩියුටි කරන්නේ නොච්චියාගම මේ කඳවුරේ. එතකොට මේ දෙන්නට ඕනම අකටයුත්තක් කරලා මාව මරලා ඝාතනය කරලා වස ටිකක් දීලා යන්න පුළුවන් මට්ටම තියෙනවා. ඌර්ව වැරදි තියෙනවා, පෙර වැරදි තියෙනවනේ. ඒ හින්දානේ මේ කියන්නේ රටේ ජනතාවට කියන්නේ. ඒ හින්දා සමස්ත ත්‍රිවිධ හමුදාවටවත් පොලිසියට සිවිල් ආරක්ෂක චෝදනා කරේ නැත. මගේ කිසිම විරෝධයක් නැහැ. ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක ඔක්කොම අරයන්ද. මොකද මගේ කිසිම දෙයක් මෙතන නිර්මාණය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට යොදා සිටි නිලධාරීන් සිය බඩු බාහිරාදිය රැගෙන එම පුදබිමෙන් ඉවත් වන අයුරු අද දක්නට ලැබුණා. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මිහින්තලා රජමහා විහාරයේ විවිධ කටයුතු සඳහා යොදා සිටි හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය පරිදි මෙතෙක් කාලයක් එහි රාජකාරී යොදවා සිටි පොලිස් නිලධාරීන්ද ඉවත් කෙරෙන බව හැඟවෙන ආකාරයට යම් තොරතුරු මාධ්‍යවල පළ වී ඇති බවයි. නමුත් මිහින්තලා රජමහා විහාරයේ රාජකාරී සඳහා යොදා ඇති පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර නැති බවත් ඔවුන් තවදුරටත් නොකඩවා එම පුදබිමෙහි රාජකාරී සඳහා යොදා ඇති බවයි අදාළ මාධ්‍ය නිවේදනය මගින් පොලිස් මාධ්‍ය කොට්ටාසය වාදෙන්නේ. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.